හොඳේ සාමාන්‍ය මගේ හිතට මාතෘකාවකට අයිඩියා එකක් ආපු ගමන් මම මේ වගේ පොතක ලියන එක තමයි කරන්නේ. දැන් මේ කියවලා බලනකොට ආධ්‍යාත්මික පීඩනය කියන අදහස තමයි දැන් මේකට ගත්තා. මේ පීඩනය කියන එක කරන්න ගන්නකොට මේ එළියේ හෝගාලා වැස්සට කලින් ලොකු හුණකක් ඇවිල්ලා ඒ වගේම දැන් හයියෙන් වහිනවා. එළියේ පීඩාකාරී තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු උත්සාහ කරලා මේකේ කරගෙන යන්න. හොඳයි, ආධ්‍යාත්මික පීඩනය කියලා කියන්නේ ඇත්තටම මේවයි. දැන් මිනිස්සුන්ගේ ස්වභාවයට අනුව තමන්ට දැනෙන සංවේදීතාවය වැඩි වෙන එකක් තියෙනවා. එම්පති එක කියලා අපි කියනවා. මේ එම්පති එක කියන්නේ තමන්ගේ ස්වභාවය හඳුන ගන්න පුළුවන් හැකියාව, ඒ වගේම පරිසරයේ සිදුවන දේවල් වලට තියෙන සංවේදීතාවය. ඒ කියන්නේ සියුම් දේවල් දකින්න පුළුවන් හැකියාවක් යම් කෙනෙක්ට තියෙනවා. ඒක පළවෙනි කාරණේ බවට පත් වෙන්නේ මේ ආධ්‍යාත්මය කියන එක ස්පර්ශ කරගෙන යනකොට. එතකොට ඒකත් එක්ක තමයි පීඩනය කියන එකක් තියෙනවද නැද්ද කියන එක හරි හඳුනා ගන්න පුළුවන් පළවෙනි දේ බවට පත් වෙන්නේ. ඒක අඩු නිසා තමයි සමාජයේදී මිනිස්සුන්ට ප්‍රශ්නාවට මේක ප්‍රශ්නයක් නෙමෙයි කියලා ඒ අය දකින්නේ. ඒ වගේම වැරද්දක් කරනවා තමන්, නමුත් ඒක වැරද්දක් නෙමෙයි හරි දෙයක් කියලා ඒ අයට තේරෙන්නේ ඒ සංවේදීතාවය තමන්ගේ ඇතුලේ වැඩිලා නැති නිසා. ඒතර මේක ශාරීරිකවත් වෙන්නවා, මානසිකවත් වෙන්නවා. ඒතර දැන් මිනිස්සු, ඒ කියන්නේ විද්‍යාඥයෝ දැන් මොළයේ පිළිබඳව පරීක්ෂණ කරලා හොයාගන්නේ මේ කොටස නැත්තේ නිසා තමයි මෙයාට මේක වෙලා තියෙන්නේ කියලා. තොර අපිට ගන්න පුළුවන් ආධ්‍යාත්මිකව නෑ නෑ එහෙම නෙමෙයි, මෙයාගේ මේ හිත විඥානීය ක්‍රියාත්මක කරන ආකාරය නිසා තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ හිත ක්‍රියාත්මක කරන ආකාරයට අනුව ඔය දෙකම ගලපලා ගන්නකොට හිතට අනුව ශරීරයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ එනර්ජි එක වෙනස් වෙනවා, ශක්තිය වෙනස් වෙනවා. ඒ වගේම ශක්තියත් එක්ක බැඳලා තමයි හිත ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔය දෙකේ අන්‍යෝන්‍ය සමානතාවයක් තියෙනවා. අපිට එකක්වත් හරි හෝ වැරදි කියලා ඔක්කොම ප්‍රතික්ෂේප කරලා එකක් අපිට තීරණය කරන්න බෑ. නමුත් මේ දෙපැත්තම හරි. එතකොට ඒ නිසා තමයි මේ දැනීම නැති වෙන්නේ මම වැරද්දක් කරනවා කියන එක. හරි. ඒ වගේම දැන් හිතන්නකෝ තමන් ජීවත් වෙන රාමුවට අනුව. හරි, තුන්වෙනි කාරණේ ඉදිරිය ගත්තොත් එහෙම ඒක රාමුවක් කියලා දැනෙන්නේ නැති බවේ. දැන් කෙනෙක් මොනවා හරි පීඩා වෙදිමින්, දැන් පෞල් පරිසරය තුළ කෙනෙක් පීඩා වෙදිමින් ජීවත් වෙනවා. එයා දන්නේ නැහැ මේක පීඩාවක් කියලා. එයා තවදුරටත් මහන්සි වෙලා කටයුතු කරගෙන යනවා. ඒ තියෙන අපහසුතාවය තුලම ඉඳගෙන මේක තමයි ජීවිතේ හැටි වෙන්නේ නැති කියලා හිතාගෙන එයා ක්‍රියාත්මක වෙන එක තමයි කරන්නේ. එයා දන්නේ නැහැ මෙතනින් එහාට ගැලවීමක් තියෙනවා කියන. මෙතනින් එහාට ලෝකයක් තියෙනවා කියන එයාට තේරෙන්නේ නැති භාවය තව කාරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒතර මේ සංවේදීතාවයේ අඩු නිසා තමයි එයාට මේ විදිහට දැනෙන්නේ. ඒ වගේම හතරවෙනි කාරණේ විදිහට ගත්තොත් එහෙම සංවේදීතාවය මත තීරණය වෙන දෙයක් තමයි big picture එක දකින්න පුළුවන් හැකියාව. ඒතර ප්‍රඥාව පැත්ත කියලා අපිට ගන්න පුළුවන් බුදුදහමට අනුව big picture එක දකින්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ මුලින්ම පළවෙනි දේ තමයි මිනිස්සෙකේ තියෙන මේ පරිසරයත් එක්ක ගනුදෙනු කරන ආකාරය වගේ දේවල්. ඒවා හඳුනාගෙන මිනිස්සු කටයුතු කරනවා. ඊට පස්සේ තමන්ගේ අවශ්‍යතා කැමැතියක් වගේ දේවල් ඉෂ්ට කරගන්න පුළුවන් එක දැකලා ඒවට අනුව ක්‍රියාත්මක වෙනවා. ඒතර ඔය දෙකනේ මිනිස්සු සාමාන්‍යයෙන් කරන්නේ. ඊට පස්සේ තමන්ගේ තියෙන අභිමානයන් නඩත්තු කරන්න ඒ වගේ දේවල් මිනිස්සු හොයාගෙන ඒවට අවධානය යොමු කරලා ඒ දේවල් කරගෙන යනවා. නමුත් big picture එක දකිනකොට වෙන්නේ ඇයි මම ඉපදුනේ කියන එක. එමෙතත් ඇයි මම ජීවත් වෙන්නේ? මට මේ ඇයි මම මේ දවස් ගන්න එක එක දේවල් කර කර ජීවත් වෙන්න වෙලා තියෙන්නේ? ඇයි මට මෙතනින් හැර තවත් මේ achievement හොය හොය යන්න වෙන්නේ? ඇයි මට සල්ලි මෙච්චර හම්බ කරන්න ඕන වෙන්නේ? ඇයි ජීවත් වෙන්න බැරි පරිසරයක් තියෙන්නේ? ඇයි මිනිසුන්ගෙන් බාධා එල් වෙන්නේ? ඇයි සමාජතා තියෙනවා නම් මේ දේවල් හරියන්නේ නැත්තේ? ඇයි එහෙම නැත්නම් ඒවා මට ඕන විදිහට සිද්ධ වෙන්නේ නැත්තේ? ඒ වගේ සෞඛ්‍ය තත්ත්වය ඇයි මේ විදිහට තියෙන්නේ? ඇයි මට අවශ්‍ය විදිහට මේක නැත්තේ? ඇයි ලෙඩ වෙන්නේ? ඔය වගේ මේ ජීවත් වීම පිළිබඳව මතුවෙන ප්‍රශ්නේ එන්නේ ඊට පස්සේ පස්සේ තමයි කෙනෙක්. ඒතර ඒකත් ඒකේ මූලික පදම වෙන්නේ මම මුලින්ම සඳහන් කරපු සංවේදීතාවය ඇති කෙනාට තමයි එතනින් එහාට big picture එක දකින්න පුළුවන් හැකියාව එන්නේ. ඒතර ඔන්න ඔය වගේ තවත් දේවල් එතකොට මතුවෙන්න ගන්නවා. තව දෙයක් ගත්තොත් එහෙම සාමාන්‍ය සම්මතය දකින්න දෘෂ්ටි කෝණයෙන් ඔබට ගිහිල්ලා තව තව දේවල් මේ ලෝකේ තියෙනවා. තව තව දේවල් මට තේරෙනවා කියලා දකින්න පුළුවන්. ඒතර ඒකත් big picture කියන එකටත් අදාළ වෙනවා. තව දේවල් තියෙනවා මේ. මෙතනින් එහාට දෙයක්ත් තියෙනවා. මෙතනින් එහා ලෝකයක්ත් තියෙනවා. ඒ කියන්නේ මම දැන් ඉපදුනාට ඒක නෙමේ ආරම්භය.
තව එතනින් එහාට දෙයක් තියෙන්න පුළුවන්. දැන් මරණයට පස්සේ තව එතනින් එහාට දෙයක් තියෙනවා. ඒ වගේ මගේ මේ පේන සීමාවෙන් එහාට දෙයක් තියෙනවා. ඒ වගේ ටිකක් දුර දිග දකින්න පුළුවන් ප්‍රඥාවත් කෙනෙක්ට ওই වගේ පහල වෙන. ඒ වගේ ඥානයක් එනවා. ඒතර ඒකත් ඒ සංවේදීතාවය මත. එම්පති එක තමයි ඕකේ. එමත සංවේදීතාවය තමයි ඕකේ යම්කිසි ආකාරයක බේස් එකක් පදනමක් වඩපත් වෙන. ඒතර ඒක වැඩි වෙන තරමට මේ මම සඳහන් කරපු කාරණා පහ මතුවෙන්න ගන්නවා කෙනෙක්. ඔය ටික නැති වෙනකොට තමයි කෙනෙක් ආධ්‍යාත්මික නොවන භෞතිකවාදියෙක් විදිහට අපිට ගන්න හැකියාවක් ලැබෙන. ඒතකොට මේ ලෝකයේ තුල මිනිසුන්ගේ ඇත්තටම මිනිතු භෞතිකයි ලෞකිකයි ආධ්‍යාත්මිකයි ලෝකෝත්තරයි මේ වගේ එහෙම කැටගරි එකක් කරනවට වැඩිය අපිට හොඳම විදිය තමයි ඔය වගේ මිනිස්සයා සංවේදීතාවයේ කියන අන්න ඒ නිර්ණායකයේ මත ගත්තොත් එහෙම අපිට හැකියාවක් තියෙනවා. දකින්න මිනිස්සේ ප්‍රඥාවන්ත වෙන්න සහ ප්‍රඥාවන්ත නොවෙන්න හේතුවක් වෙන්නේ ඕක. big picture එක දකින්න සහ පටු විදියට හිතන්න හුරු වෙන්නේ ඔන්න ඔය සංවේදීතාවයේ අඩු වැඩි වීමත් සමග කියලා අපිට ගන්න හැකියාවක් තියෙනවා. ඒතර ඒක පදනමින් තමයි ආද කතා කරන මේ ආධ්‍යාත්මික පීඩනය කියන එක දැනෙන්න ගන්න කෙනෙක්ට. ඒක නැති වුණොත් එහෙම ආධ්‍යාත්මික පීඩනයක් කියලා කිව්වොත් එහෙම ඒක නා සමාජ සම්මතය තුළ මොකද්ද මේ කියවන්නේ කියලා හිතන තත්වයකට තමයි යන්නේ. නමුත් මේක පරිේශනාත්මකව අපි බලාගෙන යනකොට මේ සංවේදීතාවයේ දැනෙන කෙනාට ක්‍රමානුකූලව මේ පීඩනය එල්ල වෙන එක මේ සමාජීය දේවල් වෙනස් වෙන. ඒ කියන්නේ සමාජය කියලා ගන්නවා පරිසරය කියලා ගමු. පරිසරයේ දේවල් වල වෙනස්කම් දකින්න පුළුවන් වෙනවා. හරියට කාලගුණයේ දවස ගන්න එක එක අවස්ථා වලදී දවසේ පැයෙන් පැයට එහෙම නැත්නම් විනාඩියෙන් විනාඩියට ඔය වගේ වෙනස් වෙනවා වගේ. ඔන්න ඔය වෙනස්කම් මිනිස්යාතුළු සිදුවන වෙනස්කම්, පරිසරයේ සිදුවන වෙනස්කම්, අනික් අයතුළු සිදුවන වෙනස්කම්, සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන්, රට වශයෙන්, ලෝකයේ වශයෙන් මේ හැම දෙයක්ම වශයෙන් විශ්වයක් වශයෙන් හරි ඕනම විදිහට මේ හැම දෙයකම වෙනස අවබෝධ වෙන්න සහ වෙන දැනෙන්න ගන්න ඔන්න ඔය සංවේදීතාවය කියන පදනම උඩ ඉඳගෙන තමයි. එතකොට ඒක බොහොම පරිේශනාත්මකයි. ඒ වගේම ඕන කෙනෙක්ට ඒක ගවේෂණය කරලා මෙහෙම දෙයක් තියෙනවා කියලා හොයාගෙන දැනගන්නත් පුළුවන්. ඒක නොදැනන කෙනෙක් ඉන්නවා නම් අනික් අය එතකොට මේක ඊට වැඩිය වැදගත් වෙනවා. දැනෙන භාවය කියන එකට අපි ආවා. එතකොට ඒකට දැනෙන භාවයට යම්කිසි හේතු සාධක තිබ්බා. ඒ දැනෙන භාවයට ආවා පස්සේ. අනේ ඒක නා තමයි මේ ආධ්‍යාත්මිකව දැනෙන පීඩනයක් කියන එක. එයාට විවිධ ආයුරින් දැනෙන්න ගන්නවා. ජීවිතේ විවිධ අංග තුල එයාට පේන්න ගන්නවා. උදේ ඇහුණාට පස්සේ Tamanට දැනෙන දේ ඒ මූඩ් එක එහෙට හේතුව එයාට පැහැදිලි වෙන්න ගන්නවා. ඊට අදාළ ඒ ඥාණය එයාට මතුවෙන්න ගන්නවා. ඇයි මට මෙහෙම මූඩ් එකක් තියෙන්නේ? මේ දේ නිසා තමයි මේක තියෙන්නේ කියලා එයාට තේරෙන්න ගන්නවා. දෙයක් කරන්න යනකොට දකින්න දේවල් පරිසරයේ සිදුවෙන වෙනස් වීම හේතු කොටගෙන එයා තීරණය කරනවා අද මේ කරන කාර්යය සාර්ථක වෙන්න පුළුවන් එහෙම නැත්නම් අසාර්ථක වෙන්න පුළුවන් කියන එකත් ඒ ඥාණය එයාට ටික ටික ක්‍රමානුකූලව මේ සංවේදීතාවය වර්ධනය වීමත් සමග එන්න ගන්නවා. ඒ වගේ මේ කරන දෙයට බාධාවක් තියෙනවා නම් අන්න ඒක ඒ පීඩණය කියන කොටසත් ඔන්න ඔය විදිහට දැනෙන්න ගන්නවා. අනේ විදිහට තමයි මේක ප්‍රායෝගිකව පරිවේශනාත්මකව ක්‍රියාත්මක වෙන එක සිද්ධ වෙන්නේ. හැම දෙයකම ජීවිතයේ තියෙන ගත්තොත් එහෙම දැන් මිනිස්සු සම්මතය තුළ වැදගත් දේවල් විදිහට අපි වටිනාකම් විදිහට දෙන සමාජ සම්මතය, එහෙම පුද්ගල සම්බන්දතා, රැකී රක්ෂා, ඒ වගේම ධනෙ, ජීවන උපායන්, සෞඛ්‍ය තත්ත්වයන්, සමාජීය තත්ත්වයන් ඔන්න වගේ විවිධ අයුරුන් දේවල් ගත්තොත් එහෙම මේ හැම දෙයකම තියෙන පීඩණය මේ අයට දැනෙන්න ගන්න. ඇයි මේක සිද්ධ වෙන්නේ? එතකොට එකිනෙකට තියෙන ගැළපුමත් පේන්න ගන්නවා. දැන් යම් කෙනෙක්ට පේන බලන දැන් ලංකාවේ තියෙන තත්ත්වයට අනුව සාමාන්‍ය සංවේදීතාවය අඩු කෙනෙක් දකින්නේ මේක මේ දේශපාලඥයනි ක්‍රියාදාමයට අනුව තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඒක අපි වෙනස් කරන්න ඕනේ කොහොම හරි කියලා අන්න ඒ වගේ අදහස් මතු වෙනවා. ඒක එක්තරා හේතුවක් තමයි. දේශපාලඥයෝ කියන්නේ මිනිස්සුන්මනේ. එතන මිනිස්සුන්ගේ ක්‍රියාදාමය අනුව වෙනස් වෙලා තියෙනවා. මිනිස්සු හොඳ වෙනකොට ජීවත් වෙන්න පුළුවන් හොඳ පරිසරයක් ගොඩ නගෙන. ඒක එක්තරා හේතුවක්. ඒක වැරද්දක් නෙමෙයි. ඒක හරි. හරියටම හරි. නමුත් ඒකට යම්කිසි ගැඹුරු හේතුවක් තියෙනවා කියලා දැනන කෙනෙක් ඉන්නවනේ. ඒතර මේ සංවේතය තියෙන කෙනාට අන්න ඒක දැන. හරි. එතකොට ඒ දැනනගත් සමගම ඇත්තටම ඒක පීඩනයක් බවට පත් වෙනවා. ඇයි ඒ දැනෙන්නේ කියන එක. මේ සමාජයේ තත්ත්වයේ මේ ලෝකයේ ක්‍රියාත්මක වන ආකාරය ලෝකයේ යන ඩිරෙක්ෂන් එක දැනනවා කියලා කියන්නේ ඒක ලොකු පීඩනයක් වෙන කෙනෙක්ට නේද? හිතන්න කෙනෙක් දන්නේ නැහැ එයා වැඩට යනවා, සල්ලි හම්බ කරනවා, සතුටින් ජීවත් වෙනවා,
සම්බඳතා හොඳට ක්‍රියාත්මක වෙනවා, එයාගේ අවශ්‍යතා කැමති දේවල් සියල්ලම ඉෂ්ට වෙනවා කියලා දැක්කොත් එහෙම ඒ මට්ටම තුළ ඒ සංවේදීතාවය තුළ එයාට එතනින් හරි දෙයක් නැහැනේ. එතකොට ඒ දේවල් හරි මොකද ඔතනින් එහාට ගියලා දැන් හිතන්නකො ඒ මට්ටම එයා සතුටින් ජීවත් වෙනවා. නමුත් ඊළඟට තියෙන්නේ හිතාගන්න පෙර වෙනසක් නම් දැන් අපි අතීතයට ගිහිල්ලා බැලුවොත් එම මෑත අතීතයේදී දැන් මේ වසංග තත්වයන් කියන එක මේක අපි උදාහරණයක් විදිහට ගමු. මේ වසංග තත්වයන් කියන එක යම්කිසි ආකාරයක දැකපු පිරිසක් හිටියානේ එන්න පුළුවන් කියලා. අනාවැකියක්ම කියලා නෙමෙයි මම කියන්නේ, දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම වෙනසක් වෙන්න පුළුවන් කියලා කලින් දැනෙන්න පුළුවන් පිරිසක් හිටියා. ඒ වගේම එනකොටම මේ තමයි මේක නම් හොඳ දෙයක් නෙමෙයි කියලා එහෙම දැනෙන පිරිසක් හිටියා. ඒ වගේම ඒකේ විවිධ අංගයන්ගෙන් මේකේ පරිසරයේ වෙනස් වීම, ඒ වගේම මිනිස්යාට බලපාන ආකාරය, සමාජීය වශයෙන් බලපාන ආකාරය, මේකේ ආධ්‍යාත්මික පැතිකඩවල මේවා දකින්න පුළුවන් දැනෙන මට්ටමක් තිබ්බ අයට. එතකොට ඒ තුල ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද කියලා දැනෙන මට්ටමකුත් තිබ්බනේ. එතකොට හැමෝම එක විදිහට මේ ක්‍රියාත්මක උනේ සම්මතයම ඒ සම්මතව ලබා දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට. එහෙම නැත්නම් ඒ අදහස් වලට තොරතුරු වලට අනුව උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වුණා. එහෙම දෙයක් තිබ්බා. නමුත් මේක දැනෙන මට්ටමට බිග් පිච් එක දකින්න පුළුවන් සංවේදතාවය තියන අය කොහොමද ක්‍රියාත්මක වුණේ? ඒ අය ඊට වැඩිය වෙනස් ආකාරයකට ඒක හැන්ඩල් කරගත්තා. ඊට වැඩිය බොහොම සාර්ථකව හැන්ඩල් කරගන්න හැකියාවක් ලැබුණා. නිකන් සල්ල උදාහරණයක් ගත්තොත් එහෙම, ඉතින් ලෙඩක් එනවා කියන්නේ ඒක ස්වභාවික කාරණයක් නේ. කවුරු කරාද ඒවා අපිට අදාළත්වයක් නැහැ. ස්වභාවික දෙයක් තමයි ලෙඩක් හැදෙනවා කියන එක. මොන මට්ටමකින් වෙන්න පුළුවන්? එකකින් මැරෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් මැරෙන්නේ නැති වෙන්න පුළුවන්, ඒක බාගෙට මැරෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඊට වැඩිය මොනවාරි එෆෙක්ට් එකක් වෙන්න පුළුවන් ඒකේ විවිධ අයුරින්. ඒක ඕක අපිට මුහුණ දෙන්න වෙනවා ලෝකයේ තුලනේ. ලෙඩක් කියන එක අනිවාර්යෙන් මුහුණ දෙන්න සිද්ධ වෙන දෙයක්. ඒතර ඒක ඒ විදිහට දැක්කොත් එහෙම අපිට ජීවිතයේ තියෙන මේ අනාරක්ෂිතභාවය, බිය කියන එක අඩු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් ඒ කාරණේ පදනමින් ඒක හරියට දකින්න නැතුව කෙනෙක් දැක්කොත් එහේ මේක මහා ලොකු දෙයක් කියලා. විශාල දෙයක් මේක ලෝක විනාශ වෙන්න යන්නේ. එමෙන්නත් මේක ලොකු බාධකයක්. අපි ඔක්කොම ඉවරයි. ඔන්න ඒ වගේ භයානක දෙයක් විදිහට මේක දැක්කොත් එහෙම. ඒ කියන්නේ සම්මතයෙන්ම දැක විදිහකන එක. අනේ එතකොට සාමාන්‍ය හොඳ මානසිකත්වයක ඉන්නකොට ගන්න නැති තීරණ ඒ අවස්ථාවේදී අන්න ඒයි ගන්නවා. ඒකයි මේ සම්මතයේ සහ මේ සංවේදීතාවයේ අඩු බිග් පිච් එක දකින්න බැරි වෙනකොට මිනිස්සු නුසුදුසු තීරණ ගන්නවා. ඒක එක්තරා ඒකේ තියෙන අවුට්කම් එකක්. එහෙම නැත්නම් ප්‍රතිඵලයක්. බය වෙනකොට නුසුදුසු තීරණ ගන්න. බය වෙනකොට මනසේ ශක්තිය අඩුයිනේ. හීන වෙන තත්ත්වයක් තියෙන ශක්තිය. එහෙම නැත්නම් ෆ්‍රීකවෙන්සි විදියට දැන් ඒ බටහිර විද්‍යාවන්ට අනුව හඳුන්වනවා. මිනිස්යාගේ ඒ ශක්තිය අඩු වෙනවා. ශක්ති හීන වෙනකොට ඥානය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරියට වැරදි තීරණ ගන්නවා. ඒක වැරදි තීරණයක ගන්න අවස්ථාවක් තමයි එතෙන්දි තියෙන්නේ. හරි, ඒක සංවේදතාවේ අඩුභාවය නිසා එතෙන්දි ඒ වගේ විවිධ අයුරින් එයාගේ හැසිරීම වෙනස් වෙනවා. අනේ එතකොට බලන්න හරියට ලෝකයේ දකින්න පුළුවන් එකේ තියෙන වැදගත්කම. ඒ වගේම හරියට ලෝකයේ දකින්න පුළුවන් වෙනකොට අර විදිහට එකපාරට අනවශ්‍ය ලෙස එන බිය කියන එක ඒක හැන්ඩල් කරගන්න පුළුවන් තත්ත්වයක් නේද ඇත්තට මේ සංවේදතාවේ වැඩි කෙනා කියන එක නට. අම සමාජය තුළ සංවේදී වැඩි කෙනා කියලා කියන කෙනා ටිකක් දුර්වලයක් විදිහට සම්මත තුලින් දකිනව. නමුත් එයාට ලොකු හැකියාවක් තියෙනවා අර වගේ අවස්ථාවලදී ක්‍රියාත්මක වෙන්න, කාම් ඩවුන් වෙලා හොඳ සමතුලිත මනසකින් යුතුව ක්‍රියාත්මක වෙන්න ඒ අයට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මිකව දැන පීඩනේ හැන්ඩල් කරගන්න ඒ අයට හැකියාවක් තියෙනවා. නමුත් අනෙක් අයට ඒක මොන පීඩනයක්ද කියලා දන්නේ නැහනේ. ඒ අයට දැනෙන එක මේ පරිසරය තුළින් එන පීඩනයක් විදියට, සමාජීය වශයෙන් එන පීඩනයක් විදියට, ලෝකයේ තුළ එන පීඩනයක් විදියට, තමන්ගේ අවශ්‍යතා වුමනා ඉටු කරගන්න බැරිවීම කියන පීඩනය තමයි එතකොට සම්මතයට එන්නේ, සංවේදීතාවේ අඩුවයට එන්නේ. නමුත් සංවේදීතාවේ වැඩි කෙනා ආධ්‍යාත්මිකව දකින්න පුළුවන් කෙනා එයාට එතකොට ඒක වෙනත් විදියකට තමයි දකින්නේ. එයාට ශක්තිය බිහි වෙනවා, ශක්තිය තියෙනවා ඒක හැන්ඩල් කරගන්න, හරියට හරි තීරණ ගන්න ශක්තිය තියෙනවා. ඒ වගේම ඒක පීඩනයක් තමයි. ඒ කියන්නේ ආධ්‍යාත්මිකව සංවේදතාවය වැඩි වෙන කෙනාගේ ක්‍රියාකාරීත්වය ගොඩක් ආකාරයට වෙනස් වෙන්න තව හේතුවක් අපි ගත්තොත් එහෙම
එයාට සාමාන්‍ය සම්මතයේ තියෙන කටයුතු එලෙසම කරන්න ඉඩකඩ ලැබෙන්නේ නැහැ මේක නිසා. හරි, ඒ නිසා තමයි මේ අය ඇත්තටම මේ වෙනස් විදිය දෙයක් දැන් එක එක විදිහට මේවට නිර්ණායක දෙනවනේ එක එක කෙනා. එක්කෝ වෙන ලෝකකින් පැමිණිච්ච කෙනෙක්, එහෙම නැත්නම් ඉහළ තලයකින් පැමිණිච්ච කෙනෙක්, එහෙම නැත්නම් මොනවාරි හැකියාවක් තියෙන කෙනෙක්, මොනවා හරි ඔය එක එක නිර්ණායක දෙනවනේ, එහෙම නැත්නම් මොනවා හරි දේවල්. හරි, ගොඩාක් දේවල් සමාජය තුළ කතාබහ වෙන දේවල්. මොකක් කරේ තියෙන විශේෂත්වය වන්නේ ඔන්න සංවේදීතාවය තමයි අත්තට. අපි සාමාන්‍ය සමතුලිත මනසකින් යුතුව මේක විශ්ලේෂණය කරොත්, එහෙනම් මොකද මේ දේවල් ලෝකයේ හැම ආධ්‍යාත්මික පදනමක් තුළම, ඒ වගේම මනෝවිද්‍යාත්මක පදනම් තුළ හැම විද්‍යාවක් තුළම මේ මිනිස්සුන්ගේ වෙනස්කම් සඳහන් කරලා තියෙනවානේ. බුදුදහම තුළ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. එතකොට අපි ඒ අතිශයෝක්තියෙන් නැතුව ගමයි ගන්න ඕනේ. බුදුහාමුදුරුව තමයි අතිශයෝක්තිය අයින් කරපු ඉහළම මට්ටමේ ස්වභාවය කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ. එච්චර ප්‍රඥාව පහළ වෙලා මේ ලෝකේ තියෙන විශ්වයේ තියෙන හැම අංශු මාත්‍රයක්ම දකින්න පුළුවන්, හැම ස්වභාවයක් දකින්න පුළුවන් ප්‍රඥාව පහළ වෙලා. උන්වහන්සේ හැමදේම අතිශයෝක්තියෙන් තොරව තමයි පෙන්නුම් කරේ. දෙවි කෙනෙක් එකපාරට ඉදිරියේ පෙනී සිටියත් අපි මේ අහවල් දිව්‍යතලයේ ඉන්න මේ දිව්‍ය ස්වરૂපය තමයි මේ ඉන්නේ. මෙයා මේ தත්ත්වයට පැමිණියේ මෙන්න මේ වගේ හේතුඵල ක්‍රියාදාමයක් අනුව තමයි. මේ වගේ ಗುಣ වර්ධනය කරගෙන තමයි මෙන්න මේ කෙනා මේ தත්ත්වයටපත් උනේ. ඒ වගේම මේ කෙනාගේ මේ ගුණය පිරිහිලා යන මේ කාලේ එනවා. ඊට පස්සේ ඒ කෙනා ආයේ පරිහානියටපත් වෙනවා ඔන්නෝම කියලා හේතු සාධක වලින් ලෝකය දැකලා, විද්‍යාත්මක ලෝකය දැකලා අතිශයෝක්තිය ඉවත් කරපු ඉහළම අපි ගුරුවරයෙක්සාව ඉහළම ගුරුවරයෙක් සලකන බුදුජන් වහන්සේ තමයි ඒක අපිට පෙන්වු කළ දුන්නේ. ඒක හොඳම උදාහරණයක් තමයි අතිශයෝක්තියෙන් බලන්නේ නැතුව සමතුලිතය දේවල් දකින්නවා කියන එක. එතකොට මම මේ සඳහන් කරන මේ සංවේදීතාවය කියන එක තමයි ඒකට අපිට සාමාන්‍ය නිර්ණායකයක් විදිහට ගන්න වෙන්නේ. ඒක තුළ තමයි මේ ආධ්‍යාත්මික පීඩණය හඳුනා ගන්න පුළුවන් හැකියාව කෙනෙක්ට උදා වෙන්නේ. ඒ නිසාම අපි කලින් කතා කරගෙන ගිය දේ තුළ ගත්තොත් එහෙම එයා සමාජයේ කරන දේවල් අනික් අයට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. එයාට සමාජයට රැක රක්ෂා කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. මොකද අනික් අයගේ යටතේ එයාට වැඩක් කරන්න ඇත්තටම බෑ. එහෙම කරන්න පුළුවන් වෙන්න පුළුවන් හැමෝටම මේක අදාළ වෙන්නේ නැහැ. සමහර අයට බැරි වෙනවා. එහෙම නැත්නම් තමන් කරන දේවල් වලට බාධාවන් එල්ල වෙනවා කියන එක අනිවාර්යයෙන්ම තියෙන දෙයක්. මොකද මම කිව්වා තමන්ගේ ශක්තියට අනුව එන බාධා වල ප්‍රමාණය වැඩි. තමන්ගේ ජීවිතයේ අරමුණ සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ සම්මත සාමාන්‍යම කියලා ගන්න මිනිස්සෙ තුල එයා ඉගෙන ගන්නවා රැකිරක්ෂා ගොඩනගා ගන්නවා, ඊට පස්සේ කසාද බදවා ළමයි හදනවා සැප සම්පත් විඳිනවා. ඔය වැඩිය මට්ටමක් ගත්තොත් එහෙම එයාට එන්න තියෙන බාධා ටික ඒ මට්ටමට අනුව තමයි. එයාට එතනින් එහාට එකක් දරන්න බෑ. නමුත් ආධ්‍යාත්මය ස්පර්ශ කරන කෙනාට, අර සංවේදීතාවය ඇති කෙනාට, එයාට වෙන විදිය බාධා ටිකක් තමයි. එතකොට අර දේවල් එයාට මගහැරෙන්න ඉඩකඩ තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී ඔබට එවැනි දේවල් ජීවිතේ සාමාන්‍ය කටයුතු වල අන්න ඒවට එන බාධා සියල්ලම අපිට ගන්න පුළුවන් අර විදිය පීඩනයක් කිය. ඒ කියන්නේ ඔබට කරන්න තියෙන කටයුත්ත අර දේවල් කරගන්න ඕනේ. ඒකත් එක්කම ඊට වැඩිය වෙනත් අරමුණක් තමයි ලෝකයේ තුල තියෙන්නේ ඔබට කරන්න. සම්මත අරමුණ නෙමෙයි ලෝකයේ ඔබට කරන්න තියෙන්නේ. ඒකත් එක එකනට වෙනස් වෙනවා. එතකොට එහෙම ගිහිල්ලා පැත්තකට වෙලා ඉන්නවා කියලා එහෙම එක්කුත් නෙමෙයි. එක එකනට දැනෙන විදිහට අනුව තමයි ඒක තියෙන්නේ. ඔබම තමයි දන්නේ ඔබට කරන්න තියෙන දේ සහ ඔබ නොකළ යුතු දේ මොකද්ද කියන එක. කාටවත් එහෙම කියන්න බෑ. ඔබ මේක කරන්න ඕනේ, අරක් කරන්න ඕනේ, ওই විදිහට කාටවත් කියන්න විදිහක් නෑ. නමුත් ඔබ තමයි ඒක හඳුරගන්න ඕනේ ඔබට මොකද්ද ඇත්තටම කරන්න තියෙන්නේ කියලා. ඒ වගේම දේවල් කීපයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මේක හැන්ඩල් කරගන්න ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අර පීඩනයත් එක්ක. අනේ හැන්ඩල් කරගන්න තියෙන ප්‍රශ්නයට විසඳුම තමයි අපි දැන් මේ දවස්වල කතා කරගෙන යන මේ ඉක්විලිබ්‍රියම්. එහෙම නැත්නම් සමතුලිතතාවය කියන එක. මේ අතුලාන්තයෙන් ඇති කරගන්න ඕන සමතුලිතතාවයේ දේවල් සීරියස් විදිහට, ඒ කියන්නේ සීරියස් කියලා කියන්නේ එහෙම ගන්නත් බෑ, දේවල් වල එන්ගේජ් වෙන එක. හරි, එන්ගේජ් වෙනවා කියලා කියන්නේ මොකද්ද සිංහලෙන්? මොන හරි දේවල් එක ගනුදෙනු කරනකොට පරීක්ෂාකාරී වෙන්න කියලා තමයි ඒකේ ගන්න වෙන්නේ. කල යුතුයම දෙයක්. දැන් වචනයක් පිට කරනකොට ගන්නකො පොඩි දෙයක්. ඒවා තමයි ඊටමත් වැඩ. සිද්ධියක් සිද්ධ වෙනවා.
ඔබේ කටට වචනයක් වෙනවා ඒක පිට කරනවක් නැද්ද කියන දේ ඔබට සිහිය පහළ වුණොත් එහෙම එතන මොකද්ද කර යුත්තේ කියලා අන්න එතකොට ඔබ එතෙන්දී වචනය හකුලා ගන්නවා අන්න ඒ වචන හකුලා ගන්න පුළුවන් සමබරතාවයක් ඇති වෙනකොට අන්න එතනින් ඒක අවසන් වී සිද්ධිය වචනේ පිට කරගෙන දිගටම ගියොත් එහෙම ඔබේ අන්නර බැලන්ස් එක නැති වෙලා යනවා කතා කර යුතුම දෙයක්ද නැද්ද කතා කර යුතු නම් කතා කරා අවශ්‍ය වචන ටික කතා කරුනේ නැත්නම් එහෙම එතනින් අවසන් වෙනවා ඔන්න ඔය විදියට තමයි මේ බැලන්ස් එකේ ප්‍රතිඵලය ඔබට සිදු වෙනවා මොකක් හරි පාඩුවක් ඒ පාඩුව ගැන හොඳ විශ්ලේෂණයක් මේක ඉවලුවේෂන් එකක් කරන්න ඒකේ ඇත්තටම මම මේ පාඩුව නැති කරගන්න එහෙම නැත්නම් ඒකට අලුතෙන් මොන හරි ගොඩනගා ගන්න ඒක පාඩුවට හරියන්න අවශ්‍ය ප්‍රමාණය ළඟා කරගන්න ඔබ තවදුරටත් ශක්තිය යොදවගෙන ඒක පසුපස යනවාද එහෙම නැත්නම් ඔබ ඒක එතනින් අත්හැරලා දාලා ඊළඟ එකට යනවාද කියලා තීරණය කරන්න පුළුවන් ඒ සිහිය පහළ වෙන්නේ මේ සමබරතාවය තුළ තමයි ඔබට සමහර දේවල් වෙනත් විදිහකට දකින්න පුළුවන් හැකියාවත් මේ සමබරතාවය තුළ එනවා සෞඛ්‍ය පිළිබඳ සමාජීය තත්ත්වය පරිසරය පිළිබඳව සමබරතාව පිළිබඳව ධනය පිළිබඳව අරමුණු පිළිබඳව රැකිරක්ෂා මේ හැමදේම පිළිබඳව දකින්න විදිය මේකත් වෙනස් වෙනවා මේ සම්බරතාවේ හරියට බැලන්ස් වෙගෙන යනවා තරහාදියක් බැලන්ස් වෙනවා වගේ දෙයක් තමයි මේක උදාහරණයක් විදිහට දැන් ග්‍රහචාරය තුල මේ තියෙන රාශිවල තුලා කියන එක තමයි මැද්දට එන්නේ නේ 6 වෙනි 7 වෙනි එක විදියට ගන්න 7 කියලා කියන්නේ 7 යෙදි ඒක බැලන්ස් වෙන තැන බවට පත් වෙනවා තරහාදිය කියලා කියන්නේ ඒ වගේම තව විවිධ විග්‍රහයන් කරලා ඒක වැඩක් නැහැ දැන්ට නමුත් මේ සමබරතාවය සමතුලිතතාවය ඉක්විලිබ්‍රියම් කියන තැන අන්න ඒ විදිහට වෙනස්කම් රාශියක් ඔබට අරගෙන එනවා මේ පීඩණයෙන් මිදෙනවා කියන්නද මේ පීඩණයේ උඩ ඉඳගෙන පීඩණයත් එක්ක මුණට බුහුණලා කතා කරන්න පුළුවන් හැකියාව සහ ඊට අදාළ විසඳුම හොයා ගැනීම සහ ඒ කාලය අපහසුතාවය අඩු කරගෙන අවම කරගෙන ගමන් කිරීමටත් ඒ වගේම සමහර වෙලාවට ඔබට පුළුවන් වෙන පුළා ඒ අපහසුතාවය වෙනත් ආකාරයක දෙයකට යොදවන්න. ඔබේ වර්ධනයේ උදෙසා යොදවන්න ඒක භාවිතා කරන්න පුළුවන් වෙන එකත් ඔබට පහළ වෙන ඥානයේ එක්තරා කොටසක් තමයි. ඒ වගේම ඒක පහළ වෙන්න හේතුවක් වෙනවා මේ සම්බරතාවයේ ඇතිවීම. ඒ වගේම මේ ආධ්‍යාත්මික පීඩනය කියන එකේදී මේක ඔබට දැනෙනවා ඇති. උදාහරණයක් ගත්තොත් මේක හැමෝටම පොදු වෙන එකක් සාමාන්‍යයෙන් දැන් බෝට්ටුවක යනවා වගේ හරි බෝට්ටුවක නැවක යනකොට මේ ජලයේ ක්‍රියාකාරීත්වයට අනුව මේ බෝට්ටුවේ තියෙන සමතුලිතතාවයේ සම්බරතාවය වෙනස් වෙනව නේද හෙලවෙන එක වැඩි වෙනවා හෙලවෙන එක අඩු වෙනවා කුණාටුවක් තියෙනකොට පෙරලෙන්නත් ඉඩකඩ තියෙනවා මුහුද සමකාමී වෙනකොට බොහොම සමබරයි ඔන්න වගේ තියෙනවා නමුත් දැන් මුහුද කොච්චර කැළඹුණත් බෝට්ටුවට හරි නැවට හරි හැකියාව තියෙනවනේ ඒක සමබර කරගෙන යන්නනේ. එහෙම ගියේ නැත්නම් ඒක පෙරලෙනවා. අන්න ඒතකොට ඒ සමබර කරගෙන යනා වගේ ගමනක් තමයි මේ ආධ්‍යාත්මික පීඩනය කියන ඒ සංවේදීතාවය තුළින් ඔබට ගෙනත් දෙන gift එක. එහෙම නැත්නම් පණිවිඩය බවට පත් වෙන්නේ. ඒ සමබර කරගන්න අනික් අයට වැඩිය ඔබට ලබා දෙන එක්තරා signal. එහෙම නැත්නම් එක්තරා ඥානයක් කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සිග්නල් එකක් දෙන සිස්ටම් එකක්. පණිවිඩයක් ගෙන දෙන පද්ධතියක්. ඇන්ටනා පද්ධතියක් වගේ අපිට ලැබිලා තියෙන දෙයක් තමයි රේඩාර් පද්ධතියක් කියලා ගන්න පුළුවන්. ඒක තමයි වචනේ මම හොය හිට. රේඩාර් පද්ධතියක් වගේ දෙයක් තමයි මේ ආධ්‍යාත්මික පීඩනය කියලා කියන්නේ. ඒතකොට ඒක හැමෝටම පොදු වෙන හැමෝටම මේක හැන්ඩල් කරගන්න ලේසි දෙයක් නෙමෙයි. මම දැන් මේ විදිහට කියාගෙන යනකොට මේක කියන විදිහට මේක බැලන්ස් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සිදුවීම් හරහා තමයි මේක බැලන්ස් කරන්න පුළුවන් වෙන්නේ. බැලන්ස් කරනවා කියලා කියන්නේ පීඩනේ එන්නේ නැතුව ඉන්නවා කියන එකක් නෙමෙයි. ඒක එනවා අනිවාර්යයෙන්ම. ඒතර විවිධායුරුන් අපි ක්‍රියාත්මක වෙනවා. නමුත් මේක දැනගෙන සිටීමම අර හොරාව දැනගත්තට පස්සේ හොරකම එතනින් නවතිනවා වගේ දැනගෙන යන එක තුළ තමයි. ඒ කියන්නේ මේ සාකච්ඡාවට ඔබ සම්බන්ධ වීම තමයි මේකේ ලබන්න තියෙන එකම අවබෝධය. එතනින් හැර ප්‍රැක්ටිස් කරන්න හෝ බලාගෙන ඉන්න හෝ නිරීක්ෂණය කරන්න හෝ මොකක්වත් එහෙම දෙයක් මේක නැහැ. මේ සාකච්ඡාවට ඔබ සවන් දෙන එක තමයි සම්බන්ධ වීම වෙන්නේ. ඒ සම්බන්ධ වීම තුළින් තමයි ඒක මතුවෙන්නේ. කාරණය
ඔබේ මතුපිටට එන ඔබේ හිතේ උඩට එමත් කොන්ෂස් මයින්ඩ් එකට මතුපිටට මතුවීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒක එහෙම නිරාකරණය කරගන්න ඔබට හැකියාවක් ලැබෙනවා.